දැන් ඊල්ඟට දේ පුතේ අපි සං්‍යර්යේකාව පාවිච්චි කරන්න නැතුව සංක්‍යාර්රේකාවක් නැතුව කොහොමද සදි සංඛ්‍යයා එකතු කරන්නිල බලෝ දැවි චුට්ටක් මතක් කරගමු නැවතත් ම නැවත නවතත් මේ කියන්න පුතේ මේ සදිෂ සංඛ්‍යා පාඩම ඉතා වැදගත් අපිට එකො හවස්රට යනකා මුොක ද අපිට මේ වගේ රින සහ දනලකුණු සහිත සංකඛ්‍යයා එකතු කරන්න සිද්ධ වෙන. සංඛ්‍යාවිතරක් නෙම ඉසරහට රින සහ දනලකුණු සහිත වීජය පදේකයන් ඉංග්‍රීසි අපුරු තියනඒවත් එකතු කරන්න අපට සිද්ධ වෙන. ඒවගේ මේ එක කිරීම තරක් නෙවෙේ අඩු රීමත් අපිට ඉසරා පන්ති වලදි තියෙන එන අපි මුලින්ම එකතු කිරීමල ොහොඳට ඉගෙන ගම අපි සංඛ්‍යයාරේකා භාවිතය කෝම එකතු කරේ දන ලුණ සයිත සජි සංක්‍ය දෙකක් ය එද්දී දන පැත්තටමයිගේ. රින ලකුණ සයිත සදි සංකයා දෙකක් තිදි රින පැත්ටමයි ගේ. රිනයි ධනයි තියෙනකොට මුලින්ම රින පැත්ට ගිහිල්ලා ආයෙත් දන පැත්තර හැරිලාව. එහමනත්තං දනයි රිණයි තියෙද්දී. න පැත ීලා න පැත්ට හරිලාව දැන් අපි බලමු සංකර්යඒකාාවක් පාවිච්චි කරන්න ැව මේ වැඩේ කරන්නේ කෝොමද කිය මුලිපක බලන්න අපි නිකල දෙක අයි්‍යසවීම කරමු මෙතන තියෙන්නේ දෙන්නම ධන ඒවා මෙතන තියන දෙන්නම රින ඒවා මෙතන තියෙනවා එ කෙනෙක් රින එක් කෙනෙක් දන්න හොඳයි අපි මුලින්ම ධන අයෙකතු කරන්නේ කෝමික බමු දැන් හරිම ලේසිීම මෙතන දී ධනකට්ටියම කොත කරන්නේ දෙන්නම දන නාංක ඒ දෙන්නම් එකතු කරනවා එකතු කරලා පි උත්තරයටත් දනදානෝ එහෙනම් එකයි දෙයි මෙතන මෙතන දෙකන ේද දුුවපුතේ එකතු කරහම තුනයි අපි උත්තරයටත් දනදානෝ හරිම ලේසි ඉදගන මෙතන තුනයි දෙකයි පහයි තුනයි දෙකයි පහයි දෙන්නාගෙමලාකුණන දන හින්දා එතනත් ධනදාන දැන් ලමයි දනයි දනයි එකතුර හම ධන මනය උත්තරේ ඒක තමයි මෙතන තියෙන මෙතරන දෙ අපි කාරණ ති දේ දනයි දනාය එකතුකරත් දනමයි එම වෙන විදිහකටම කිවොත් එහෙම දෙන්නව සංඛ්‍යා දෙක නැතැයි ලක්කන් දෙ එකතු කරලා දෙන්නගේම ලකුණු දනහිද දනදා නවා. එහනම් මෙතන දැන් ඔගලට කියන්න පුළුවන් දෙන්නවම එකතු කරලා දෙන්නගේ ලකුණ රිනහින්ද රිනදා. එනම් බලන්න මෙතන තියෙන එක්කයි දෙක්කයි එකයි දෙකයි එකතු කරහම තුනයි ලකුණ රිණනං රිීනදානෝ ඔන්න හොමයි වෙන්න. මෙතනත් එහෙමයි තුනයි දෙකයි පහයි කලදානවා ලකුණ රිනහිද රිනදාන. තැම්ම රඩ දුවේ පුතේ උඩ තියෙන ගනන්මයි පොඩි වෙනසකට තියෙන්නේ ලකුණ මාඩු කරලා තියෙන මෙතන දන දෙක්ක ධනයක මෙතන රින දෙක රිනේ. උත්තර තෙමයි ලුුණ මාරුණ. මෙතන දනතුන මෙතන රිිනතුන් තෝග්‍රන්න හොඳට තේරණ ඇති මේ කෝමත කරන්න කිය. ඒ වගේ ඊ ළඟට මෙතන දන්නතුන්න, දන දෙක මෙතන රින තුන රින දෙක. එන උත්තරෙත් ලකුණ මාරුවෙන් ඕනේ ධන පහ මෙතන රින පහ. එනම් හරිමලේසි ධනයි ධනයි එකතු කරද්දි එකතුව දාලා ලකුණදානවා රිණයි රිනයි එකතු කරත්ති. එකතුන කරන්නේ එකතුව දාලා ලකුණ දානෝ. මෙතන රින හින්ද රින්න මෙතන දනහින්ද දැ මෙතන මොකද කරන්නේ. දෙන්නට විරුද්ධ ලකුණු දෙකක් තියෙන්න දන සහරින්න. මෙතන දිකරන්නේ ළමයි න්ටර මතක තියාගන්න මේ දෙන්නගේ වෙනස ගන්න මේ දෙන්නගේ වෙනස දැ අපි කලින් වෙනස ගත්තෙන යකාගෙවත්. ඒ දෙකුල් ලංවුව එකතු තමා කරේ. එ අපි ලකුණ ගැන හිතන් ඇතුව වෙනස ගන්නවා. එනම් පහයි දෙකේ වෙනස තුනයි. ඔන්න වෙනස තුනයි දැන් ඊළඟට ධන පහනුයි රිෙන දෙකෙනුයි බින්දුවට ඇතිම්ම ඉන්න කවදද ිදුවට ඇති ඉන්න පුතේ ධන පහ. එහෙනම් එයාගේ ලකුණා අපි උත්තරයට දාන. ඇතින් ඉන්නක් එකෙනගේ ලකුණන උත්තරයට දානවා. එහෙමයි මේ උත්තරේ ගන්න. එහෙම නැත්තං මෙහෙමත් පුළුවන් වෙනස අරගෙන වැඩිපුර තියන ලකුණ මොකද දාන ලකුණ. කොද දනවලින් පහක් තියවන රිනවලින් දෙ එකයි තිය ම් වැඩිපුර තියන ල වෙනසට ඉස්රහි දාන. ඒවිදිර අපිට උත්තරේ ගන්නක් පුළුවන් දන් මෙතන බල දුවේ පුතේ මෙතන වෙනස පහයි දෙකයි අතර වෙනස තුනයි. එනං අපි තුනයි කියල දානවා දැන් වැඩිපුර තියන්නේ කව්ද. වැඩිපුර ඉන්නේ රිනද දනද. රින ඉන්න. හිනං අපි ලකුණ විදියට රිනදානවා. එනම් දැන්උත්තරේ රින තුනයි, කලිින් ආපු උත්තරේ දන තුනයි. එන මේ විදියට අපි ධනයි ධනයි එකතු කරහම දන කියලම දානවා. ඒ සංඛ්‍යා දෙක එකතු කරනවා දන කියලදා. රිණයි රිණයි වලත් අපි කරන්නේ ඒ සංඛ්‍යාධය එකතු කරලා උත්තයට රින කියලදානවා. රිණයි දනයි එකතු කරන මොකද කරන්නේ. ඒ දෙකේ වෙනස අරගෙන දාලා වැඩිපුර තියන ලකුණ උත්තරයට ඉස්තරහින්දා. එනම් ඒ විදියට තමයි සංඛ්‍යාර්යකාව භාවිතා කරන්න නැතුව දුවපුතේ නිකිල එකතු කරන්න. දැම් බලන්න මෙතන ධන නිකිල දෙකක් එකතු කිරීමේදී එම සංඛ්‍යයා දෙක එකතු කරන්න. ලැබෙන පිළිතුරට ධනයෝදාන්. හරිම ලේසි මම කලින් කිව්ූ වගේ ඔන්න සංඛ්‍යා දෙක එකතු කර හතරයි හයයි දහයයි. ෙන උත්තරයට දැන දැම්ම. බලන්න මෙතන සංඛ්‍යයා දෙකය එකතු කර එකොළ හා යතුනයිදා හතරයි ලැබෙන උත්තරයට ධන දැක්ම. ඊළඟට රිණනිකිල දෙකක් එකතු කිරීමේදී රිරණකුල නොසලකා එම සංඛ්‍යා දෙක එකතු කරන්න. ලැබෙන පිළිතුරට රින ලකුණ යොදා දැන් දෙන්නම රින උුණ හමත්මොකද කරන්නේ සංඛ්‍ය දෙක එකතු කරනවා පහයි දෙකයි හතයි. ලැබෙන උත්තරයට අපි රින්න දානෝ. මෙතනත්තිහෙමයි ලක්ුණ සලකකාන්නෙ ඇැතුව අපි සංඛ්‍යයා දෙක එකතු කරනවා. හතරයි එකයි පහයි ලැබෙන උත්තරයට රිනදානෝ. ඊළඟට ලකුණ වෙනස් බරන්න මෙතන දනසා රින සහිත සජදය සංඛයා දෙකක් එකදු කිරීමේදී ලකුණු නොසලකා ඒවා වෙනස ලබාගන්න. අන්න මම කිව වගේ වෙනස ගණ්ඩෝනි. ඊළඟට මේගුුණ නං අප පි කළලා තියෙන සංඛ්‍යාරේකාවේ බින්දුවට වඩා ඇතින් පිෙත්න සජි සංඛ්‍යාවේ ලකුණ. ිතුට දන්නුව කියැන ිඳදුවට වැඩිපුරම ඇතින් ඉන්න කව්ද මෙතරනම් බින්දුවට ඇති අටනේ එනම් යාගේ ලකුණ දාන්න කියලා කියනවා. මමෝගලන්ට කියනවා මොකක්ද වැඩිපුර තියන්නේ දදානෙ තැන් මෙතැන අඩුවෙන් තියෙන්න්නේ මනාදරඉන්න රිනන් තියන්නේෙ තුනයි ධන තියෙනවටක් වැඩිපුර තියන අටහින්න යාගේ ලකුණ දාන්ද මුලින් මොකක්ද කරන වෙනස ගන්න මේ දෙන්නාගේ වෙනස අටයි තුනයි වෙනස අපි ලියනව පහයි වැඩිපුර ඉන්නේ දාන එනන් දාන පහයි මෙතන හතරයි දහයයි තියෙන්නේ. හතරයි දහයි අතර වෙනසලමයි හයයි. වැඩිපරතියන රින්න එනම් ඉන ලකුණ දානු. අන්න ඒවිදිහයට තමයි සදිශ සංඛ්‍යයා එකතු කරන්නේ අපි සංඛ්‍යරයකාව වාවිතා කරන්න ඇතු එනම් ොකද කරන්න පුතේ දනයි දනයි එකතු කොරොත් අපි ධනමදානවා සංඝයා දෙක එකතු කරනවා රි ඉනයි එකතු කොරොත් රිනමදානව සංඝ්‍යා දෙක එකතු කරනවා. දනයි රිණයි කෙන වෙනස් ලකුණු දෙකක් තියන සජි සංකයක් දෙකක් එකතු කරොත්. වෙනස හොයලා දාලා වැඩිපුර තියෙන ලකුණ සහිත වැඩිපුර තියෙනෙක්කෙනගේ ලකුණ අපි උත්තරයට දාන. වැඩිපුර තිනෙක්ෙනනාගේ ලකුණ උත්තරයට දාන. ඒ හොඳ මතක තියාගැ.